අනිවාර්යෙන් ඔව් මම හිතන්නේ පරාජයට හේතුව පවර් ප්ලේ එකේ ලකුණු ගොඩක් ගියා. කණ්ඩායමක් විදිහට මම හිතනවා අපි තව ඉස්සරහට යද්දී ඉම්ප්‍රූව් කරගන්න ඕන ලොකුම ඒරියා එක තමයි T20 ක්‍රිකට් එකේ පවර් ප්ලේ එක. මොකද මම හිතනවා දිගින් දිගටම අපිට පවර් ප්ලේ එකට යන ලකුණු ප්‍රමාණය වැඩි. ඉතින් අපේ හොඳ බෝලර්ස්ලා හෝර් හයින් පස්සේ එනවා ගොඩක්. හැබැයි ඒගොල්ලොන්ටත් සමහරලාට මැච් එක අනිත් පැත්තට අදින්න බෑ. මොකද පවර් ප්ලේ එකේ කරලා තියෙන ඩැමේජ් එක වැඩි. Thing අපේ ඉම්ප්‍රූව් කරගන්න ඕන ඉස්සරහට. චම්දුව පළවෙනි ඕවර කීපෙම ගිනාවේ ඒක කරන්න හදපු එක්ස්පෙරිමන්ට් එකක් තමයි. ඔව් අපි කණ්ඩායමක් විදිහට ප්ලෑන් කරලා තිබ්බේ. මොකද අපි ජෙනුයින් බෝලර්ස්ලා 4 දෙනෙක්ගෙන් ක්‍රීඩා කරේ. එතකොට පාර්ට් ටයිම් බෝලර්ස්ලා හිටියා, ඕල් රවුන්ඩර්ස්ලා චමිදු, මම, කමිදු. ඉතින් ඕස් 4ක් තිබ්බ මට හදන්න. ඉතින් මම බැලුවේ චමිදු අලුත් බෝලෙන් පන්දු වාර කීපයක් යොමු කරන්න. එතකොට තවත් ලේසි වෙයි කියලා ඒක වැඩ කරේ නෑ හැබැයි. India series wickets slow turning wickets turning pitches අපි plan කරේ මීට වැඩිය turn වෙන pitch එකක් මම හිතන්නේ plan කරපු විදිහට කරන්න බැරි වුණා වර්ෂාව නිසා. ඉතින් කඩුල ගොඩක් වහලා තිබ්බේ. ඉතින් මොයිස්චර් එක තිබ්බා පිච් එකේ. අපි බැට් කරද්දී බෝල් ටිකක් සීම් වුණා. මම හිතනවා ඉදිරියට තව ටිකක් ටර්න් වෙන අපි පිච් වල සෙල්ලම් කරයි කියලා. ඔයා මොකද හිතන්නේ බේසිස් සතුවක් එක යාම ගැන? මොකද අපි සාමාන්‍යයෙන් ස්කොඩ් එක ගත්තත් 17ක් ඇතුලේ අපිට ගොඩක් විවිධාකාරයේ ස්පිනර්ස් ලා ඉන්නවා. ගොඩක්ම මං හිතන්නේ චමිදු මං ක්‍රීඩා කෙරෙව්වේ බැටිං ඕල් රවුන්ඩර් විදියට. ඒ අවස් මට ඉන්දියා අන්තිම තරඟයේ අවර් 4ම දාලා දුන්නා. ඉතින් ඒක මං හිතනවා අපිට කණ්ඩායමක් විදියට බෝනස් එකක්. හැබැයි අපි බලාපොරොත්තු වෙන යාගේ පන්දු වාර 2ක් හෝ 3ක් එයා යොමු කරොත් අපිට ඒකත් ලොකු දෙයක්. ඉතින් පේසිස්ලා ජෙනුයින් පේසිස්ලා 3ක් නෙමෙයි ක්‍රීඩා කරේ. ඉතින් තව දඟපන්දයවන්නේ ක්‍රීඩා ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි අපි කණ්ඩායමක් විදිහට සාකච්ඡා කරේ අපේ බැටින් පොඩ්ඩක් අඩු වෙනවා. එතකොට ඉතින් ඒක නිසා තමයි ඒක අනිවාර්යෙන් ඔව් අපි හිතුවා මීට වැඩි දඟයයි කියලා පන්දු තනතිල්ල. හැබැයි එහෙම වුණා නම් මමත් කමිදුත් ගොඩක් පන්දයවන තමයි හිටියේ. හැබැයි අවාසනාවකට වමත් පිටිකරෝ හිටියේ නැහැ පන්දයවන. ඉතින් ඒක නිසා කමිදු බෝල් කරා අවස් දෙයක් මම හිතන්නේ හොඳට කරා. බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ගොඩක් දුරට තව දඟපන්දයවන්නේ ක්‍රීඩා කරයි කියලා. කමින් වෙන්ඩිස් ඔබ තමන්ට සමීපයෙන් ආශ්‍රය කරලා තියෙන ක්‍රීඩකෙක් පාසලට ඔබ දෙපළ එකට ක්‍රීඩා කරනවා. ඔබේ මේ ෆෝම් එක ගැන දැක්කම අපි දෙන්නේ ටෙස්ට් ක්‍රිකට් වල අන්ස්ටොපබල් අදත් ආප්සෙට් එකක් ගත්තා. මොකද එයා හරිම සතුටුයි මගේ පාසල් කාලේ ඉඳන් එකටම ක්‍රීඩා කරපු ක්‍රීඩකෙක්. ඉතින් මම හිතන්නේ අnder 13 ඉඳන් එයාගේ දක්ෂතාවය දැකලා තියෙනවා. මම විශ්වාස කරා දිගින් දිගටම ඌ ජාතික කණ්ඩායමට එන්න ඕන කියලා කලින්. හැබැයි අවස්ථාවවම ජාතික කණ්ඩායමට ආවා. දැන් සෙල්ලම් කරන විදිය බලන් ඉන්න හරි මාසයි. ඉතින් ඉදිරියට මම හිතනවා රට වෙනුවෙන් තව ලොකු දේවල් කරයි කියලා.